1996 අපි සෙල්ලංකනකොට මංහිතන්නේ අපිට එච්චර සල්ලියක් තිබුන්නේ ක්‍රිකට් ආයතනයට ක්‍රීඩකින්ට සියලු දෙනාට. හැබැයි දැන් මේ ගොඩනැගිල්ල කියන්නේ ධන උල්පතක්නේ හරිනේ. අනිව මේක පහුගේ කාලේ දැඩි විවේචනයට ලක් වෙච්ච තැනක්. වංචා, දූෂණ, අක්‍රමිකතා, වැටුප් ගැවීම් මේ ආදී සියලු දේ අපි මේක නතර කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේක තමයි මම කියුවේ. මේකට මේ මේගල් මේ 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 සහ ඔබ නැත්තම් මේ ගොඩටම වැටෙනවා. ක්‍රිකට් ආයතනය විතරක් නෙමෙයි ක්‍රිකට් ආයතනය වගේම අනිත් ක්‍රීඩා සංගමු මේ විදිහටම තමයි පරිපාලනය වෙන්නේ. ඒකයි මම කිව්වේ මේකට නීතියක් තිබිය යුතුමයි. මේකට ක්‍රමවේදයක් හැදිය යුතුමයි. ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මිනිහෙක් එක්ක සුහදව කතා කරමු හරි මූත් දඬ සෙට් වෙලාද කියලා. එහෙම නෙමෙයි. අර මම පැහැදිලිව හැමතැනකදීම කිව්වේ මට මිනිහෙක්ගේ දැන් මට ඇඟට තේරෙනවා මෙතන අඩුපාඩුවක් තියෙනවා වෙනසක් තියෙනවා. නමුත් මේ ක්‍රමවේදයකුත් තියෙනවා. මට මැදට කඩාගෙන පැනලා උඹලා ඔක්කොම එලවපන් කියලා එහෙම අරින්නත් බෑ. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ මූලික වශයෙන් දැන් ඔය ප්‍රශ්නේ දෙක තියෙනේම අපේ ලංකාවේ NOC එකයි ක්‍රිකට් ආයතනය. මොකද ඒ දෙකට තමයි මුදල් වැඩියෙන්ම හම්බ වෙන්නේ. ඒතකොට ඒවල පරිපාලනය කරන කණ්ඩායම මේක තමන්ගේ අයිතිවාසිකමක් බවට පත් කරගන්න. ඉතින් මේ රටේ තුල නීතියක් හැදෙන්න ඕනේ. මේ පරිපාලනය කරන සංගම් කොහොමද පරිපාලනය කළ යුත්තේ කියන එක. ඒක තමයි මම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක දේව හදලා ඒව වෙනස් කරලා ඉදිරියේදී කොහොමද යන එක. තව ප්‍රශ්නයක් තියෙන්නේ මේ බොඩිස් දෙකම ICC එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කරන්නේ. IOC එක තමයි NOC පාලනය කරන්නේ. දැන් මේගොල්ලන්ගේ ලොක්කෝ වෙලා තියෙන්නේ ඒ ආයතන දෙක. ඒතර මේගොල්ලන් කියන්නේ උඹලා අපිට අදාළ නැහැ කියලා. දැන් ක්‍රිකට් ආයතන අඩුවන පොඩ්ඩක් කරගෙන අපි අදාළයි කියලා. අනිත් ආයතන ගැන උඹලා අදාළම නැහැ කියලා. හරි. ඉතින් එතකොට කොහොමද ඕනම ක්‍රීඩා මිතුරෙක් අපහසුතාවයටපත් උනේ ඔතනදී. ඉතින් සමහර මිනිසුන්ට දේශපාලන හයිය තියෙනවා. දේශපාලන බලපෑම තියෙනවා. ඒගොල්ලන් ගිල ලොක්කොන්ට කියන ඇමතිවරයා අසරණ වෙනවා. ඉතින් ওই දේ තමයි මාත් එක නම් තාම මේ සෙල්ලම් කරන්න හම්බුන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේක කරනවා නම් කොන්ද කෙලින් තියාගෙන හැප්පිලා කරන්න ඕන දෙයක්. නමුත් ඒකේ මම කියන්නේ හැප්පෙන්න ඕන වෙලාව නෙමෙයි මේ වෙලාව. මොකද අර ලෝකෝසලානයක් සා මේ වෙලාවේ මිනිස්සු බැන බැන ඉන්න වෙලාවක ක්‍රීඩාව ගැන විශ්වාසයක් නැති වෙච්ච වෙලාවක අපි මෙතනට පැනගෙන මේක අච්චාරුවක් කරගන්න ගියොත් මේක හොඳ නැහැ. ඒක මම හිතේ යටදී තියාගෙන මම ඒක කරන්න ඕනේ වැඩ පිළිවෙලක් හදාගෙන මම මේක නීතිපති දෙපාර්තමේන්තුව ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවත් එක්ක ඒ සියලු දේවල් ගැන සාකච්ඡා කරමින් අවශ්‍ය අවසරය හදාගෙනද මට තියෙන ලොකුම අභියෝග කාලය ඒ කාලය තුළ මම ඉම්පැක්ට් එකක් කරන්න ඕනේ මොකක් හරි මේකේ වෙනසක් වුණා කියන එක. ඉතින් ඒ සියලු අභියෝගයන්ත් එක්ක තමයි මේ අවශ්‍යය දුවන්නේ. ඉතින් මම ඇත්තටම කියන්නේ ඒ 96 ලෝකසුලන් හරි සුන්දරයි. ඒ කාලේ ක්‍රීඩකයන්ට මහ ලොකු ෆැසිලිටීස් නැහැ. දැන් සාමාන්‍ය ශ්‍රී ලංකා ටීම් එක යනොනම බිස්නස් ක්ලාස්. ඒ ලංකා ක්‍රිකට් එකෙන් නෙමෙයි ICC කින් දෙදී. එතකොට ගොඩක් මිනිස්සු විශ්වාස කරනවා අඩෝ මුම් පාර දිනවා මුන්ට ගෙවනවා. හැබැයි ඇත්තටම අපි බැලුවොත් මේ ක්‍රිකට් ආයතනය ලංකාවේ මුදල් ගෙවන්නේ නැහැ ක්‍රීඩකයන්ට. ICC එකේ හැම රටකටම මෙම්බර් ස්ටේට් එකට ගෙවන ගාණක් තියෙනවා. ඒ ගාණෙන් තමයි ගෙවන්නේ. ලංකාවේ ගොඩක් කට්ටිය නොදැනුවත්කමට කියනවා අඩෝ මුන්ට අපි මෙච්චර ගෙවනවා. ඉතින් ක්‍රීඩකයොත් සමහරවිට දෙනවා උඹලා නෙමෙයි අපිට ගෙවන්නේ. අපිට ගෙවන්නේ මේ ICC එකෙන්. අපි අදාළ වෙන්නේ ICC එකට. ඔය වගේ ප්‍රශ්න අපි 96 ඔය ප්‍රෙෂර් එකක් තිබුණේ නැහැ. අපි UMP